ඔගොල්ලෝ දන්නවා ලංකාවට සහ ලෝකයට අපි හැමෝටම ලොකුම තීරණාත්මක අවධියකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒක සම්බන්ධයෙන් ඔයගොල්ලෝ මේ වෙනකොටත් ඕනවටත් වඩා තොරතුරු ඒක ගැන දන්නවා. හැබැයි මගේ අදහස ටිකක් වෙනස්. මම මගේ අදහස ඔයත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. මොකද මේ channel එක බලන ගොඩක් අය ඉන්නවා. channel එකකට ආදරෙන් videos බලන ගොඩක් අය ඉන්නවා. ඉතින් මගේ අදහස යාලත් එක්ක ෂෙයා කරගන්න එක මම හිතනවා වැදගත්. වෙයි කියලා මේ වීඩියෝ එකට ලොකු views ප්‍රමාණයක් යන එකකුත් නැහැ. හැබැයි මේ අදහස වටිනවා නම් ඔයා මේක යාළුවෙක් එක්ක ෂෙයා කරගන්න. එයාටත් මේ කතාව වැදගත් වෙයි. ඇත්තටම කොරෝනා සහ ඉංග්‍රීසි මම මේ මාතෘකාව තෝරගත්තේ ඇයි? ඔයගලන්ට කොරෝනා එක්ක ලොකුවටම දැනෙලා තියෙන දේ මොකක්ද? මම හිතනවා පාළුව තනිකම මේ social distance කියන එකත් එක්ක ඔයාලට දැනෙලා ඇති. ඒ වගේම ඔයාලට මේ රෝගය හෝ ඔයාලගේ නෑදෑ කෙනෙකුට පවුල කෙනෙකුට මේ රෝගය වැළඳ අනිවාර්යයෙන්ම ඔයාට ඒක තදටම ලොකුවටම දැනෙනවා ඇති. ලොකු දුකක් එක කනගාටුවක් දැනෙනවා ඇති. සමහර විට අවාසනාවන්ත ලෙස මියගිය අයත් ඇති. අපි ගොඩක් කනගාටුව පළ කරනවා මේ හැමෝම වෙනුවෙන්. ඉතින් අපි මොකක්ද මේ වෙලාවේ කරන්න ඕනේ? මම කියන්නේ නැහැ මේ වෙලාව ඔයා හැමදේම අමතක කළාගේ ජීවිතේ දියුණුව වෙනුවෙන් විතරක් වැඩ කරන්න කියලා. එහෙම වැඩ කරන්න පුළුවන් මානසිකත්වයක මේ ලංකාවේ සහ ලෝකේ ඉන්න සංවේදී මිනිස්සු ඇති කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මටත් ඔයාලට වගේම මේ අර්බුදකාරී තත්වය ඇතුලේ වැඩ කරන්න අමාරුයි. හැබැයි Facebook එකට ගියොත් අපිට පේනවා ගොඩාක් gossip මිනිස්සු ෂෙයා කරනවා. ගොඩක් බොරු ෂෙයා කරනවා. අධික විදිහට කාලය අරගෙන මිනිස්සු බැන ගන්නවා. ඔයා හිතනවද මේ දේ හොඳයි කියලා අපිට කාලය ගත කරන්න? අපි දන්නවා කොරෝනා කියන එක ලෝකයෙන් ඉතාම ඉක්මනින් තුරන් වෙයි. අපි ප්‍රාර්ථනා කරමු එහෙම වෙන්නත් කියලා. ඉතින් එදාට අපි මොකක්ද කරන්නේ? මම මේ වීඩියෝ එක පටන් ගත්තී කිව්වා වගේ මම මේ වීඩියෝ එකෙන් අදහස් කරන්නේ නැහැ ඔයාලට මොටිවේෂන් එකක් දෙන්න වැඩ කරන්න කියන්න. හැබැයි ඔයාට gedara ඉඳලා කරන්න පුළුවන් හොඳම දේ මොකක්ද? යමක් ඉගෙන ගන්න ගමන් රටට යහපත ප්‍රාර්ථනා කිරීම. ඔයා සමාජයෙන් දුරස් වෙලා මේ රෝගය පැතිරීම වලක්ව ගන්න කටයුතු කරන එක. ඔයාට කරන්න පුළුවන් අවම දේ ඒක තමයි. මේ වෙලාවේදී මම හිතන්නේ ඔයාට ව්‍යාපාරයක් කළා සාර්ථක වෙන්න පුළුවන් කියලා. ඔයාට ව්‍යාපාරයක් ගැන ඉගෙන ගන්න මේ වෙලාව ඔයාට උපකාරයක් කරගන්න පුළුවන්. නැත්නම් මේ වෙලාව යොදා ගන්න පුළුවන්. අපි ආපහුවර Facebook කතාවට පොඩ්ඩක් යමුකෝ. මීට කාලයකට ඉස්සර මමත් Facebook එකේ post share කරමින් ඒවට කමෙන්ට් දාලා ආගියුමන්ට් කරමින් කාලය ගොඩක් නාස්ති කළා. හැබැයි මම උත්සාහ කළා ඒ කාලය නාස්තිකන් එක නවත්තලා ඒක මගේ වැඩකට අපි හැමෝටම යහපතක් වෙන වැඩකට ඒක යොදා ගන්න. ඔයාලට මතක ඇති මේ channel එකත් එක්ක වා ඉන්න කෙනෙක් නම් අද videos කිහිපයක් මම upload කළා. දිනකට videos 4ක් විතර මම upload කරනවා. සමහර දවස්වල videos අඩු වෙනවා. මේ හැමදේම කරන්න අපිට අවශ්‍යකම දේ මොකද්ද? කාලය. මේ කාලය අපි යහපත් විදියට පාවිච්චි කළොත් ඒක අපේ දියුණුවට විතරක් නෙමෙයි අපි හැමෝගෙම දියුණුවට පාවිච්චි කරන්න පුළුවන්. අපිට ලෝකයේ වෙනුවෙන් ලොකු දෙයක් කරන්න බෑ. හැබැයි පොඩි දෙයක් යමක් කරන්න පුළුවන්. ඒකෙන් යම්කිසි පිරිසකට හරි යහපතක් වෙනවා. ඒක නිසා ඔයාලත් ඔයාලගේ මේ ලයිෆ් එක යහපත් දෙයකට යොමු කරන්න මම හිතනවා මේ කාලය ඉතාම වටිනවා කියලා. මේ කාලය ඇත්තටම භාෂාවක් ඉගෙන ගන්න ඔයාලට සුදුසුම කාලයක්. අනිවසට වෙලා ඉන්නේ ඔයාට භාෂාව ඉගෙන ගන්න එක සම්බන්ධයෙන් දේවල් කරන්න පුළුවන්. ඉතින් මේ මාස කීපේ ඔයා අරමුණක් හදාගන්න, ඔයාගේ ජීවිතේ වටිනා අරමුණක් ඇති කරගන්න, ඒකට යන්න උත්සාහ කරන්න, සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු අනුගමනය කරගන්න ගමන්. මොකද මේ කිසිම දෙයක් කරලා වැඩක් නැහැ. අපි සෞඛ්‍යවත්ව හිටියේ නැත්තම් ඒ දේවලුත් කරගන්න ගමන් ඔයා මේ channel එකත් එක්කත් එකතු වෙන්න, අනිත් channel වලත් එක්කත් එකතු වෙලා මේ videos බලන්න. මොකද ඔයාලට නොමිලේ මේවා බලන්න පුළුවන් අවස්ථාවක් තමයි උදා වෙලා තියෙන්නේ. මොකද මේ දවස්වල ඔයාලගේ ආර්ථිකය ගොඩක් අමාරුයි කියලා අපි දන්නවා. මේ ලංකාවටම විතරක් නෙමෙයි ලෝකෙටම ආර්ථික ගැටලු තියෙනවා. ඔයාලට මම හිතන්නේ නැහැ ලොකු මුදලක් වියදම් කළා මේ වෙලාවේ ඉගෙන ගන්න දේවල් වලට යොදවන්න පුළුවන් කියලා. ඔයාලට මේ නොමිල ලබා දීලා තියෙන දේවල් වලින් උපරිම ප්‍රයෝජන ගන්න. මේ වීඩියෝස් බලන්න මගේ විතරක් නෙමෙයි හැමෝම දාන වීඩියෝස් බලන්න, අධ්‍යාපනික වශයෙන් වැදගත් වෙන වීඩියෝස් වෙන්න පුළුවන්, නැත්නම් ඔයා යන පැත්තකට වැදගත් වෙන වීඩියෝස් වෙන්න පුළුවන්. ඒක නිසා අරමුණු සහගත වෙලා මේ දවස් ටිකේ වගකීම් සහගතව කටයුතු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මේක තමයි මගේ අදහස.
මම කියන්නේ අපි gossip දේවල් ෂෙයා කරමින් කාලය නාස්ති කරන්නේ නැතුව අපි අපේ දෙයක් කරමින් සහ රටටත් යහපතක් වෙන විදියට වැඩගලොත් අපිට හැමෝම තියුණු වෙන්න පුළුවන් නැත්නම් හැමෝටම මේ covid වලින් විතරක් නෙමෙයි ඔයාගේ life එකත් සාර්ථක කරගන්න පුළුවන්. ඔක තමයි මගේ අදහස ලොකුවට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. විනාඩි කිහිපයක් කතා කරන්න ඕන නිසායි මේ වීඩියෝ එක කළේ. වීඩියෝ එක වැදගත් නම් යාළුවෙටත් මේක බලන්න ෂෙයා කරන්න. එහෙනම් channel එක subscribe කරලා එකතු වෙන්න හැමදාම videos බලන්න. හැමෝටම good luck. හැමෝටම good bye.